සුබ දවසක් ඔයාලා හැමෝටම හිස්ටෙරෙක්ටොමි ගර්භාෂය ඉවත් කිරීම ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් හිස්ටෙරෙක්ටොමි නැත්නම් ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මය ගැන කතා කරමු හරි දැන් මේ හිස්ටෙරෙක්ටොමි කියන්නේ ඔයාගේ ශරීරයෙන් ගර්භාෂය ඉවත් කරන ශල්‍ය කර්මයක් ඉතින් මේ ශල්‍ය කර්මය සිද්ධ කරන්නේ ඇයි කාටද මේ ශල්‍ය කර්මය කරන්න ඕනේ ඒ තමයි ප්‍රධානවම වෙනත් ප්‍රතිකාර වලින් පාලනය කරන්න බැරි ගර්භාෂයේ ආශ්‍රිත ශෝණි වේදනාව වැඩි අයගේ මේ ශල්‍ය කර්මය කරනවා ඊළඟට ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් ඒ කියන්නේ පිළිකා නොවන ගෙඩි සමහර අයගේ ගර්භාෂයේ ඇති වෙනවා ඊළඟට එන්ඩෝමෙට්‍රියෝසිස් ඒ කියන්නේ එන්ඩෝමෙට්‍රියල් පටක ගර්භාෂයෙන් පිටත වර්ධනය වෙන තත්ත්වයක් ඊළඟට සමහර අයගේ ගැප් ගිල පිළිකා හෝ ගර්භාෂයේ පිළිකා තත්ත්ව ඇති වෙනවා ඉතින් මේ කිව්ව අයට තමයි අර හිස්ටෙරෙක්ටොමි ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මය සිද්ධ කරන්නේ කොහොම වුණත් මේ ශල්‍ය කර්මයෙන් පස්සේ ඒ කියන්නේ ගර්භාෂය ඉවත් කළාට පස්සේ ඒකාන්තාවට ගැප් ගැනීමේ හැකියාව නැති වෙනවත් එක්කම එයාගේ ඔසප් චක්‍රයත් හැමදාටම නතර වෙනවා ඉතින් ඒක හින්දා ඔයාට තියෙන රෝග තත්ත්වය අනුව මුල් කාලෙදිම වෛද්‍යවරු වෙනත් ක්‍රමවලින් ඔයාට ප්‍රතිකාර කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා ඒත් වෙනත් ප්‍රතිකාර වලින් ඔයාගේ රෝගී තත්ත්වයට ප්‍රතිඵලයක් නැත්නම් අවසාන විකල්පය තමයි අර ශල්‍ය කර්මය හිස්ටෙරෙක්ටොමි ගර්භාෂය ඉවත් කරන්නම සිද්ධ වෙනවා හරි අපි දැන් බලමු ගර්භාෂය ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරන විදිය එකටම මේ සැත්කමේදී ඔයාට ජෙනරල් ඇනස්තීසියා පාවිච්චි කරනවා ඒ කියන්නේ සාමාන්‍ය නිර්වින්දනය ඊට පස්සේ විවෘත ශල්‍ය කර්මයකින් හෝ ලැපරොස්කොපි පරීක්ෂාවකින් ගර්භාෂයේ ඉවත් කිරීම සිද්ධ කරනවා එක එක රෝගී තත්ත්වවලට අදාළව සමහර අවස්ථාවල ඩිම්බකෝෂ ගැප් කෙල සහ පැලෝපිය නාලද ඉවත් කරනවා දැන් අර ලැපරොස්කොපි ක්‍රියාවලියේදී ගර්භාෂය ඉවත් කරන්නේ එකටම ඔයාගේ බඩේ පුංචි සිදුරක් ඇති කරනවා ඊට පස්සේ එතනට වාතය එන්නත් කරනවා ඔයාලට තේරෙනවා ඒකෙන් වෙන්නේ අභ්‍යන්තර අවයව පැහැදිලිව දැකීමට ඉඩ සලසා ගැනීම තමයි කරන්නේ. ඊට පස්සේ මෙතනට ඒ අභ්‍යන්තර ව්‍යුහයන් බලන්න කැමරාවක් සහ ආලෝකය සහිත ලැපරොස්කෝප් එකක් ඇතුල් කරනවා. ඊට පස්සේ ශල්‍ය උපකරණයක් ඇතුල් කරන්න ඕනෙ හින්දා තවත් සිදුරු එකක් හෝ දෙකක් ඇති කරනවා. ඊට පස්සේ අර ශල්‍ය උපකරණ භාවිතයෙන් ගර්භාෂයේ ආසාදනය වුණ කොටස ඉවත් කිරීම සිද්ධ කරනවා. දැන් මේ ලැපරොස්කෝපි ශල්‍ය කර්මය කරද්දී යෝනි මාර්ගයේ හරහාත් ගර්භාෂයේ සහ අනිකුත් කොටස් ඉවත් කිරීම කරන්න පුළුවන්. හරි ඊළඟට විවෘත ශල්‍ය කර්මයකින් ගර්භාෂය ඉවත් කරනවා නම් ඔයාගේ උදරය හරහා ගර්භාෂය ඉවත් කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ ශල්‍ය කර්මෙන් පස්සේ රෝගියා දින කිහිපයකින් පූර්ණ සුවයට පත් වෙන්න පුළුවන්. ඉතින් තවත් වැදගත් වීඩියෝකින් ඉක්මනින්ම හම්බෙමු. අමතක නොකර subscribe කරන්න හැමෝටම good luck